රෝගයට ආණ්ඩුව නිර්ලෝභීව මෙවෙනුවෙන් වියදම් කරනවා. උමනා කරන පරීක්ෂණ යන්ත්‍ර ලබා ගැනීමට පරීක්ෂණ දැන් 12,000 දක්වා වැඩි කළා. දවසකට දෙවිදිහකටම කරන පරීක්ෂණ මං හිතන්නේ කොටි 800ක් විතර වියදම් කළා කියලා. නිරෝධායනයට ලක් වෙන නිවාසවලට ආණ්ඩුව උදව් කරනවා. ආහාර ද්‍රව්‍ය මල්ලක් ඒ වගේම ඕන් ඉදිරියට ආදායම් උපයන රැකියාවක් නම් හිටියේ ඕන් රුපියල් 5000ක දීමනාවක් අපිට චෝදනා කරන විපක්ෂය අපි මේකට වියදම් කරන්නේ නැහැ කියලා. ඉතින් මේ මේ සමස්ත ඉලක්කම් ඔක්කොම දිහා බැලුවාම අපි බිලියන 70ක් නැත්නම් කෝටි 700ක් පමණ වියදම් කළා තිබීම අපේ රටේ ආදායම් තත්ත්වය හැටියට මම හිතන්නේ හොඳ ඉලක්කම. විශේෂයෙන්ම ගත්තොත් වඩීරිඟු අර්ථාපල් මිරිස් සෝයා ලොකු ලූණු රතු ලූණු මුං ඇට කව්පි උඳු රට කජු තල කුරක්කන් කොල්ලු සුදු ලූණු කහ ඉඟුරු මේ භාණ්ඩ වලට 2016 ඉඳලා 2019 වෙනකල් තෝරාගත් මේ 16න් 15ක් ගේන්න ලංකාව රුපියල් කෝටි 18,500ක් වියදම් කරලා තියෙනවා. මේ රටේ මිනිස්සුන්ගේ අතින් නිෂ්පාදනය වෙන්න තිබිච්ච භාණ්ඩ මේ. ඒ නිසා අපි මේ ආනයනික ආර්ථිකයෙන් ජාතික නිෂ්පාදිත ආර්ථිකයක් දක්වා මේ ගමන අපි යා යුතුයි කියන මතය තමයි අපේ තිබෙන්නේ. 2020 21 22 දක්වා ඩොලර් බිලියන 4.5ක් හැම අවුරුද්දකම අපිට විදේශ ණය විදියට ගෙවන්න තියෙනවා ණය වාරිකා පොලිය කියලා. 2025 දක්වා මේ වැඩපිළිවෙල යනවා හැම අවුරුද්දකම ඩොලර් බිලියන 4.5ක විතර මුදලක් අපිට ගෙවන්න සිද්ධ වෙනවා. අපි තව ඩොලර් මිලියන 300ක් තමයි මේ දෙසැම්බර් මාසයේ විදිහට ගෙවලා ඉවර කරන්න ඕනේ. එතකොට සම්පූර්ණයෙන්ම විදේශ ණය හා පොලිය අපි ගෙවලා ඉවරයි. මේ වසංගත රෝග තත්ත්වය කවද අවසන් වේද කියන එක ලෝකයේ සෞඛ්‍ය සංවිධාන වලටවත් අනාවැකි කියන්න බැරි යුගයකට පසු වෙන්නේ. ඒ සමහර විට වසර වසර දෙකක් ප්‍රතිකර්ම ක්‍රමයක් සොයා ගන්න අතුරු එන්නත සොයා ගන්න අතුරු දීර්ඝ කාලයක් ගමන් කළ හැකියි. එසේ එතෙක් අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය නැවතී යුතුද? බස්නාහිර වහලා තියනවා වගේ ඒ ගමේ අහිංසක දරුවගේ පාසල වහලා ඉගෙන ගන්න තියන අයිතිය නැතිකරන්න කියලාද මේ ගුරු වෘත්තීය සමිතිය වල සමහර අය කියන්නේ? පාසලක අධ්‍යාපන කටයුතු සිදු කරන එකට අකුල් හෙනනවා නම් කෙනෙහිලිකම් කරනවා නම් මං හිතන්නේ නෑ මේ වෘත්තීය සමිතිය අංශ කරන ක්‍රියාමාර්ගය මේ රටේ දරුවන්ගේ යහපතට හෝ ගුරුවරුන්ගේ යහපතටවත් කටයුතු කරන අය වෙයි කියලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.